අපේ මේ සියලුම මැතිඇමතිවරු පරිත්‍යාග රාශියක් කරලා තිබෙනවා විශේෂයෙන්ම මේ මැතිඇමතිවරු අපේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය වෙන දිස්ත්‍රික්කවල කොවිඩ් 19 වසංගතය මුල් අවස්ථාවේ ඇති වෙච්ච දවස් ඉඳලා මේ සෑම කෙනෙක් වගේ ඒ ගම්මානවලට සමහරලාට ගම්මාන වහපුවා මේ ගම්මානවල ජනතාවට ආහාර ලබා දීම වෙනත් අවශ්‍ය උදව් උපදව් කිරීම කියන කරුණු පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් අපි ඉටු කළා තිබෙනවා ඒ ඉටු කිරීම අපේ යුතුයකමක් විදිහට වගකීමක් විදිහට මානුෂීය කාර්යයක් විදිහට අපි මෙතෙක් කළා වගේම පසුගිය දිනවල ගත් තීරණේ තමයි පාර්ලිමේන්තු කණ්ඩායම අපේ 14 දෙනා අපේ වැටුප් වලින් අපි යම්කිසි පරිත්‍යාගයක් කරමුයි කියන එක මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් 54,285ක් වගේ නමුත් අපේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළා ලක්ෂයේ බැගින් අද පරිත්‍යාග කළා මේ පරිත්‍යාග අපි තව තවත් ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ආසන සංවිධායකවරු අපි දන්න හිතවත් දානපතීන් ප්‍රභූන් ඒ අයගෙන් උදව් උපකාර අරගෙන අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීලා තිබෙන රටේ ඉතා දුෂ්කර ප්‍රදේශවල ග්‍රාමීය රෝහල්වල අඩුපාඩුකම් තියෙන ප්‍රදේශවලට අපි ඒ තියෙන අඩුපාඩු සොයලා බලලා අපිට මේ එකතු වෙන මුදලින් කරන්න පුළුවන් උපකරණ ලබා දීම වැනි කාර්යයන් අපි ඉෂ්ට කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි තීරණය කළා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය යෙදෙන්නේ ලබන සැප්තැම්බර් 2 වෙනිදාට ඒ නිමිති කරගෙන අපි සතියක් පක්ෂයේ අපි ප්‍රකාශයට පත් කළා ප්‍රධාන වශයෙන්ම රෝගීන් සඳහා දිවයිනේ ලේ දන් දීමේ ලේ පරිත්‍යාග කිරීමේ ව්‍යාපාරයක් මේ වෙන විට මම දන්නවා ප්‍රධාන ලේකම්තුමාගේ දිස්ත්‍රික්කයේ කුරුණෑගල එය ඊයේ කළා ඒ වගේම ඉදිරි දින දාගෙන තිබෙනවා අපි සෑම කෙනෙක්ම ඒ අපේ ප්‍රදේශවල මේ ලේ දන් දීමේ ව්‍යාපාරයේ ශක්තිමත් කරන්න මේ සෑම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අසරණ මිනිසුන් වෙනුවෙන් රෝගීන් වෙනුවෙන් අපට කළ හැකි දේ කුමක්ද මේ වෙලාවේ රට වෙනුවෙන් කළ හැකි දේ කුමක්ද කියන කාර්ය රජය රෝගීන් සඳහා කොවිඩ් 19 වසංගතය මර්ධනය සහ පාලනය සඳහා ඒ ගන්නා වූ පියවරන් වලට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා වගේම මේ රටේ වෛද්‍ය හෙදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශ්‍රී දහමුදා පොලිසිය රාජ්‍ය නිලධාරීන් ඒ සියලු දෙනාගේම ශ්‍රේෂ්ඨ නිලධාරියේ ශේෂ්ත්‍රයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු ඒ සෑම කෙනෙකුගේම කැපවීම ඇත්තටම හොතෙක්ද කියලා අපිට තක්සේරු කරන්න පුළුවන්කමක් නැහැ. දැන් මුහුණ දීලා තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වෛද්‍යවරුන්ගේ සිට කාර්ය මණ්ඩලවලට හෙදි සේවයේ ඇතුළු සාමාන්‍ය සේවකයා දක්වා මේ රෝගය වැළඳීම බරපතල ලෙස ඔබ අප දන්නා පරිදි මේ වන විට වෛද්‍යවරු 3 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා හෙද නිලධාරියන් මියගොස් තිබෙනවා ඉතින් මේ තත්ත්වයේ උඩ මේ තිබෙන භයානක අවස්ථාවේ අපේ වගකීම සහ යුතුයකම වෙන්නේ අපි මිනිස්සු වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද ඒ කාර්යය අපි ඉෂ්ට කිරීමයි ඒ නිසා සෞඛ්‍ය සේවයේ කටයුතු කරන සහ අනිකුත් අංශවල සියලු දෙනාටම අපේ ගෞරවය සහ ස්තුතිය පිරිනමන වගේම මම මේ අවස්ථාවේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායම සියලුම මැතිඇමතුරුන්ට මම පෞද්ගලිකවත් පක්ෂය වෙනුවෙනුත් ගෞරවය සහ ස්තුතිය පිරිනමනවා විශේෂයෙන්ම අපි සාකච්ඡා කළ පරිදි මේ පරිත්‍යාග ඒ සියලු දෙනා ලබා දීම පිළිබඳව ඒ වගේම දැනට අපහා එකඟ වී සිටින අපේ ආසන සංවිධායකවරු ඒ වගේම අපේ හිතවත් වෙනත් සමාජයේ විවිධ ශ්‍රේෂ්ඨවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ඒ සෑම කෙනෙක්ටම අපි මේ දැනුම් දීම කළා තියෙනවා බොහෝ අය 99%ක්ම ඒ සඳහා කැමැත්ත ප්‍රකාශය ලබා දීලා මේ වන විට ඒ උදව් පදව් කිරීම ආධාර කිරීම සඳහා
ඒගොල්ල සැදී පැහැදී සිටිනවා. ඒ නිසා අපි මේක පුළුල් ජාතික ව්‍යාපාරයක් විදිහට අපි ගෙනියන්නේ මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ මේ තිබෙන තත්ත්වයේදී රජය විවේචනය කිරීම නොව අපට කළ හැකි කාර්යයක් අප මේ රටේ මිනිසුන් වෙනුවෙන් ඉෂ්ට කිරීමයි. ඒක නිසා විවේචනයට වඩා අවශ්‍ය වන්නේ ආදර්ශය යම් කාර්යයක් ඉෂ්ට කිරීම මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා අපි කවුරුත් ඉතාමත්ම සතුටු වෙනවා මේ අවස්ථාවේ මේ උතුම් කාර්යයට එක්වන්නට ලැබීම ගැන. Breaking.lk.